අයිබුවන් ලෝක දේශපාලනේ ලංකාවේ දේශපාලනේ ලංකාවේ ඉතිහාසයේ ලෝකයේ ඉතිහාසයේ සමාජ ආර්ථික දේශපාලන ලෝකය පිළිබඳව විවිධ කරුණු අපි දන්නා විදිහට මම ඔයාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් විවිධ තේමා පිළිබඳව ලෝකය ගිනි ගන්නකොට ඇයි මෙහෙම ලෝකය ගිනි ගන්නේ? මේව නිවන්න ඕනේ නේද? ආගමික මතිමතාන්තර මේවා ඇතින විද්‍යාත්මක පදනම හා විවිධ ජන කණ්ඩායම් අතර ඇති වුණු ගැටුම් ගැන අර්බුද ගැන අපි දිගින් දිගටම සාකච්ඡාට බඳුන් කළා. ඉතින් අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආසියාවේ අපිට නිරන්තරයෙන් ඇහෙන ඒ වගේම අපේ රටවලටත් විවිධාකාරයේ බලපෑමක් සිදුවන ඉන්දු පාකිස්තාන් අර්බුදයේ පිළිබඳව ඉතිහාසයේ පිළිබඳව ඉන්දු පාකිස්තාන් අර්බුදයේ සම්බන්ධව කතා කිරීමට ප්‍රථම මොකෝ ඔන්න පුංචි අවස්ථාවක් ඕනේ අපේ විධාන ගෙදර නාලිකාවෙන් සමීර විධාන ගෙදර නාලිකාවෙන් ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා බොහෝ පිරිසක් ඇත්තටම අපිට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළ මට්ටමක තියෙනවා ගල් මුල් මල් සියල්ල අතරේ වැඩියෙන් ඉතින් අපිට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාර ඉතින් පුංචි දැන්වීමක් පළ කරන්න අන්න අවස්ථාව ඉල්ලනවා යම් කිසි කෙනෙක් මං එයාට එන්න කියන්නම් මෙතෙන්ට මේ ඉන්නේ මගේ පුත්‍රරත්නය පන්සිලු විධාන ගෙදර. ඉතින් මෙයාටත් ඉතින් ඔය YouTube එකක් කරන්න ඕනේ කියලා හිතිලා වෙන්නේ ඇති මගෙත් එක කතා කළා. ඉතින් මම කිව්වා රටට අවශ්‍ය ලෝකෙට අවශ්‍ය දැනුම ඔයාට පුළුවන් විදිහට බෙදන්න කියලා. අපි බලමු කිත යාගේ භාෂාවෙන් එයාත් මොන හරි ඉල්ලීමක් කරනවා ඇතිනේ. ආයිබෝවන්. දැන් දේ මාමේ අයියේ අක්කේ. මටත් හිතෙනවා YouTube channel එකක් කරන්න. ඒකේ නම තමයි විධාන ගෙදර with පන්සිලු. ඉතින් මගේ වයසේ යාළුවන්ට මගේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඉතින් මගේ මේ YouTube channel එක subscribe කරන් like කරන් comment කරන්න ඒ පණිවිඩය මම ඕගොල්ලන්ට ගෙනෙන්නේ මේ සමීර විධාන ගෙදර YouTube නාලිකාවේ එහෙනම් ඔයාගේ නාලිකාවට ජයෙන් ජය වගේම ඔයාටත් ඉතින් මේ රටේ අනාගත පරපුරටත් ලෝකයේ දැවැන්ත ගමනක් යන්න ජයග්‍රහණය කරා යන්න කෝටි ප්‍රකෝටි ගණන් ධනය හම්බ කරලා මේ රට දියුණු කරන්න මේ අනාගත පරපුරට වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන ගිහින් එන්න. ඉන්දු පාකිස්තාන් අර්බුදය. ඉන්දු පාකිස්තාන් අර්බුදයේ කේන්ද්‍රීය සාධකයේ බවට පත් වෙන්නේ කාශ්මීරය. කාශ්මීරය කියලා කියන්නේ ඉන්දු ඉතිහාසයේ තුල ඉතාම වැදගත් වෙන ප්‍රදේශයක්. විශේෂයෙන්ම හතරවෙනි ධර්ම සංගායනාව පවත්වලා තියෙන මේ කාශ්මීර ප්‍රදේශයේ ලෝකේ ප්‍රසිද්ධ කසීසලු නිෂ්පාදනය කරන්න ඉතාම වැදගත් වුණු ප්‍රදේශය තමයි මේ කාශ්මීරය. ඉන්දියාව තියෙන ලස්සනම රමණීයම ප්‍රදේශය. නමුත් යුද තත්ත්වයත් එක්ක යුද්ධයත් එක්ක මේ මිනිස්සුන්ගේ ජන ජීවිතය ඉතාම කරකශක බවට පත් වෙලා තියෙනවා. ඒතර මේ ඉන්දු පාකිස්තාන් අර්බුදයේ මූලික සාධකයේ බවට කාශ්මීරය පත් වෙනකොට ඉන්දියාවට මෙවැනි තත්ත්වයක් එහෙම නැත්නම් ඉන්දියාවේ පාකිස්තානයේ වෙන්ුණේ කොහොමද ඉන්දියාවේ මෙවැනි ආකාරයට ජනවාර්ගික ගැටුම් ඇති වුණේ කොහොමද මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳව මූලික අවධානය යොමු කරන්න වෙනවා ඔබ දන්නවද මේ ඉන්දියාව අපි හින්දුස්ථාන් කියලා කියන්නේ එතන මේ ඉන්දිය ප්‍රජාව අපි ඔවුන් හඳුනාගන්නේ ඔවුන් හින්දුස්ථාන් ජාතිය කියලා එතකොට අද වෙනකොට ලෝකයේ තියෙන දීර්ඝතම ආණ්ඩුක ව්‍යවස්ථාව තියෙන ඉන්දියාවට වගන්දි 395ක් තියෙනවා පිටු 403ක් තියෙනවා දීර්ඝ මාණ්ඩුක ව්‍යවස්ථාව ආචාර්ය අම්බේద్కර් මේ ව්‍යවස්ථා නිර්මාණය කරන්නේ ඉන්දියාව කෑලි කැඩෙන්නේ නැති වෙන විදිහට සුවිශේෂ ආණ්ඩුක ව්‍යවස්ථාවක් විදිහට. එතකොට මේ හින්දුස්ථාන් එහෙම නැත්නම් ඉන්දියා ප්‍රජාව මේ ව්‍යවස්ථාවට අනුව ඔවුන් තමන්ගේ ජාතිකත්වයේ ගොඩනගා ගන්නකොට අතීතයේ එහෙම හින්දුස්ථාන් කියලා ප්‍රජාවක් හිටියේ නැහැ. බ්‍රිතාන්‍යය ඇවිල්ලා මේ ප්‍රදේශය අටත් කරගත්තට පස්සේ මේ සින්දු නදිය මේවා පාවිච්චි කරගෙන මේ මිනිස්සුන්ව හඳුන්වපු නම තමයි හින්දුස්ථාන් කියලා කියන්නේ. එතකොට මේ හින්දුස්ථාන් එහෙම නැත්නම් මේ ඉන්දියානුවා කියන සාධක නිර්මාණය වෙන්නේ හේතුවත් බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් කර ගැනීමේ ක්‍රියාවලිය. බ්‍රිතාන්‍යෝ ඉන්දියාව යටත් කරගත්තට පස්සේ මේකේ විවිධ ප්‍රදේශ තිබ්බා. මොකද දැවැන්ත අධිරාජ්‍ය ගණනාවක් තිබිච්ච ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනය සිදුවෙන කාලයේ වෙනකොට ඒ කියන්නේ බ්‍රිතාන්‍යෝ ඉන්දියාවට එන කාලයේ වෙනකොට ප්‍රාදේශීය වශයෙන් විවිධ කොටස් වලට බෙදිලා තිබුණේ. එතකොට සමහරලාවට ඉන්දියාවේ කොයිතරම් භූෂමතාවයක් තියෙනවද කියනවනම් ඉන්දියාවේ හිටව මිනිස්සුවත් දන්නේ නැහැ තමන්ගේ රට කොච්චර විශාලද කියලා. ඉවෙනි ස්වභාවයක් තිබුණේ. ඒ වගේම දැවැන්ත සූරා කෑම වලට ලක්වුණු රටක් තමයි ඉන්දියාව. ඒ කියන්නේ එක්තරා ආකාරයට ඔය ඉන්දියාවේ තියෙන මේ අතීත ලේඛන පරීක්ෂා කර බැලීමේදී සමහරලාවට මේ බ්‍රිතාන්‍යය යටත් කරගත්තට පස්සේ
සාගත නිසා විශාල ප්‍රමාණයක් මිනිස්සු මිය ගිහින් තියෙනවා. ඒ කියන්නේ වගා කළොත් වගා කරපු දේවල් බදු වශයෙන් ගෙවන්න ඕන. වගා නොකළොත් ඔවුන්ට ජීවත් වෙන්න විදියක් නැද්ද? ඇන්ත පීඩාවට පත් වෙන හිටියා මේ ඉන්දියාව. හැබැයි ඉන්දියාව තුල ඒකීයත්වයක් පිළිබඳව හින්දුස්තාන් කියන ජනතාව තමන් කියන මේ ආකල්පය එන්න පටන් ගන්නෙ බ්‍රිතාන්‍ය පැමිණියට පස්සේ. ඔවුන් මේකේ දුම්රිය මාර්ග පද්ධතිය හදනවා, පාලන් ටික දානවා, ගම්බිම් ටික යා කරනවා. තැපැල් සේවය ආරම්භ වෙනවා, ඒකීය පාලනය ගෙනෙනවා. මෙන්න මේ කියන සියලු කරුණු කාරණා බලපානවා ඉන්දියාව කියන රටට. එතකොට ඉන්දියාවෙම කොටසක් පාකිස්තානයේ. එතකොට පාකිස්තානේ වෙන් වෙන්නේ පසු කාලීනව. කියන්නේ 1947 අගෝස්තු මාසේ 14 වෙනිදා. මේ ඉන්දියාව තුළ මුස්ලිම් හා හින්දු කියන බෙදීම් ඇති කරන්නේ බ්‍රිතාන්‍යයන් විසින්. එතකොට බ්‍රිතාන්‍යයන්ට තමන්ගේ පාලනය ගෙන යාමට පහසු වෙන්න තමයි මෙවැනි ක්‍රියාවලියක් සිදු කරන්නේ. එතකොට නිදහස ගත්තත් මේ ඉන්දියාවෙන් පාකිස්තානයේ කැඩිලා වෙන් වෙලා ගිහිල්ලා අවසානයේ අද වෙනකුනුත් මේ ප්‍රදේශවල තැවැන්ත යුද ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම දැන් ඉන්දියාවට නිදහස ලබා දෙන කාල සීමාව වෙනකොටත් ඒ වගේම 1860 ගණන් වෙනකොට ඉන්දියාවේ ඉන්දියානු කොංග්‍රසය නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වුණත් බ්‍රිතාන්‍ය විසින් උපක්‍රමශීලීව මුස්ලිම් වරුන්ව ඔවුන්ගෙන් ඈත් කරනවා. ඒ කියන්නේ ඔවුන් අතර තීව්‍ර බෙදීමක් ඇති කරනවා. එතකොට ඉන්දිය ජනතාවත් මුස්ලිම් වරුත් අතර මේ විරසකය බොහෝ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යයන් විසින් පෝෂණය කරපු පොහොර දාලා වගා කරපු දෙයක්. දැන් ඔය මොහමඩ් ඉක්බාල් කියන කවියා තමයි මූලික වශයෙන්ම කියන්නේ මේ පාකිස්තානය කියන රටක් අවශ්‍යයි, මුස්ලිම් වරුන්ට වෙනම රටක් අවශ්‍යයි කියන කාරණාව. ඒක ඉස්සරහට ගෙනියන්නේ මොහමඩ් අලි ජින්නා විසින්. ඉන්දියාවෙන් පාකිස්තානය වෙන් වෙනකොට පාකිස්තානය කියන රට ගොඩනැගුණේ සමනලෙක්ගේ හැඩයට. ඒ කියන්නේ ඉන්දියාවේ නැගෙනහිර පැත්තත් පාකිස්තානට අයිති, බටහිර පැත්තත් පාකිස්තානට අයිති. එතකොට බටහිර පැත්තේ ප්‍රධාන වශයෙන්ම කතා කරන උර්දු භාෂාව. එතකොට දැන් අද අපි පාකිස්තානය කියලා හඳුනාගන්නේ මේ බටහිර පාකිස්තානේ. නැගෙනහිර ප්‍රදේශය තමයි අද බංග්ලාදේශය කියලා හඳුනාගන්නේ. එතකොට මේ බෙංගාලයේ බෙදා වෙන් කිරීමත්, ඒ කියන්නේ බෙංගාල ප්‍රදේශයේ මුස්ලිම්වරු වෙනම, හින්දුන් වෙනම ගැටුම් වෙන විදිහට තමයි බ්‍රිතාන්‍ය හැම විටම වැඩ කළේ. දැන් 1947 අගෝස්තු 14 වෙනිදා ඉන්දියාවෙන් පාකිස්තානය වෙන් වෙනවා. එතකොට ඉන්දියාවෙන් පාකිස්තානය වෙන් වෙනකොට අගෝස්තු 15 වෙනිදා ඉන්දියාව නිදහස ලැබෙන්නේ මවුට් බැටන් සාමිවරයා තමයි මේ කාලේ ඉන්දියාවේ ආණ්ඩුකාර ධුරය හොබවමින් හිටියේ. ඒ වගේම දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවා. දෙවන ලෝක යුද්ධය 1945 අවසන් වෙනකොට බ්‍රිතාන්‍ය දේශපාලනයේ දෙවැන්ත වෙනසක් සිදු වෙන්න පටන් ගන්නවා. විශේෂම වින්සන් චර්චිල් අගමැතිවරයා බලාපොරොත්තු වුණා ඔහු දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නැවත ජයග්‍රහණය කරන්න ඔහුට හැකියාවක් ලැබෙයි කියලා. නමුත් බ්‍රිතාන්‍ය ජනතාව ඔහු ජයග්‍රහණය කරාගෙන ගියේ නැහැ. කම්කරු පක්ෂය තමයි බ්‍රිතාන්‍ය බලයට පත් වෙන්නේ. ඒතර කම්කරු පක්ෂය ලෝකයේ දෙස බැලූ කෝණේ වෙනස්. ඔවුන්ට ඔවුන් නිදහස ලබා දීමේ ක්‍රියාවලිය තමයි ඔවුන් හිටියේ රටබල් වලට. එතකොට ඉන්දියාවට නිදහස ලබා දීමේ ක්‍රියාවලියේදී ඉන්දියාවේ දැන් සමස්ත ඉන්දියාවම බ්‍රිතාන්‍ය විසින් පාලනය කරනකොට තව කුඩා කුඩා ජනපද ගණනාවක් තිබුණා. ඒවා මහරාජවරු, කුමාරවරු පාලනය කරපු ස්වාධීන ඒකක. එතකොට දැන් ඉන්දියාවට නිදහස දීමේදී ඔවුන්ට කියපු දේ තමයි ඔබට අවශ්‍ය නම් ඔබට ස්වාධීනව ඉන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ ප්‍රධාන රටකට එකතු වෙන්න පුළුවන් කියන කාරණා. එතකොට මේ අපි කතා කරන කාශ්මීර් ප්‍රදේශය, මේ ප්‍රදේශයේ පාලනය කළේ හරිසිං කියලා ප්‍රධාන වශයෙන්ම මහරාජවරේ. උතර ඔහු තීන්දුව කරපු දේ තමයි දැන් මේ කියන කාශ්මීරයේ හරිම ලස්සන ප්‍රදේශය, ජම්මු ප්‍රදේශයේ තියෙනවා, ලදාක් ප්‍රදේශයේ තියෙනවා, ශ්‍රීනගර ප්‍රදේශයේ තියෙනවා. එතකොට ඔබ විශ්වාස කරනවාද මේ කාශ්මීරයේ කියන ප්‍රදේශයේ කොයිතරම් වැදගත්ද කියලා? කියනවා නම් හින්දු ජනතාව ඉන්නවා, ඒ වගේ මුස්ලිම් ජනතාව ඉන්නවා, බෞද්ධ ප්‍රජාව ඉන්නවා. අපි ගත්තොත් එම් ශ්‍රීනගර ප්‍රදේශය ගත්තාම වැඩි වශයෙන් ඉන්නේ මුස්ලිම් ප්‍රජාව. ජම්මු ප්‍රදේශයේ ගත්තොත් එහෙම වැඩි වශයෙන් ඉන්නේ හින්දු ප්‍රජාව. ඒ වගේම ලදාක් ප්‍රදේශයේ ගත්තොත් එහෙම බෞද්ධ ප්‍රජාව ඉන්නේ. එතකොට මේ කාශ්මීරය ඉතාම ලස්සන, ඒ කියන්නේ හිමාල කඳු වැටි සීමාවේ තියෙන සින්දු ගඟ ආරම්භ වන ප්‍රදේශය. ඉතාම සශ්‍රීක ප්‍රදේශයක්. එතකොට චීනයට මායිම් වෙලා තිනවා අද වෙනකොට, ඉන්දියාවට මායිම් වෙලා තිනවා, පාකිස්තානට මායිම් වෙලා තිනවා. එතකොට මේ ප්‍රදේශය සම්බන්ධව තමයි ඉන්දු පාකිස්තාන් ගැටුම ආරම්භ වෙන්නේ. එතකොට මේ කියන කාශ්මීර් ප්‍රදේශයේ හිටපු හරිසිං කියන පාලකයා ඔහු තීන්දුව කරනවා අර පැත්තෙන් පාකිස්තානය නිදහස ගන්නකොට මේ පැත්තෙන් ඉන්දියාව නිදහස ගන්නකොට තමයි ස්වාධීනව ඉන්නවා කියන කාරණා. මේ ප්‍රදේශයේ, කාශ්මීර් ප්‍රදේශයේ. හැබැයි
Pakistan විසින් උපක්‍රමශීලීව කාශ්මීරය තමන්ට ඇඳා ගැනීමට හා මේ ප්‍රදේශයේ ගැටුම් ඇති කිරීමට තීරණය කිරීමත් නිසා තමයි මේ කියන කාශ්මීර ප්‍රදේශයේ පාලකයා ඉන්දියාවේ ආධාරය ඉල්ලන්නේ. ඒතොර ඉන්දියා හමුදා මෙතනට යනවා. ඒතොර 1947 තමයි පළවෙනියටම ඉන්දු පාකිස්තාන් ගැටුම ආරම්භ වෙන්නේ. එතකොට වෙන්වීම එමත්නම් ඉන්දියාව පාකිස්තානයේ වෙන්වීම තුලම තියෙන්නේ ගැටුම් ගැටුම්කාරී ස්වභාවයක් නිර්මාණය කරමින් වෙන්නේ. ඊළඟට මම කිව්වා පාකිස්තානයේ ගොඩනැගෙන නිකන් සමනලයේ ගැහැරෙට ඉන්දියාව ගත්තාම බටහිර පැත්තත් නැගෙනහිර පැත්තත් පාකිස්තානට අයිති. උතර බටහිර පැත්තේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඔය කතා කරන අද පාකිස්තානයේ උර්දු භාෂාව ප්‍රධාන වශයෙන් තිබෙන්නේ. අනිත් පැත්තේ බංගලි භාෂාව. උතර ඒ පැත්තේ මිනිස්සුන්ට පාකිස්තානයේ මිනිස්සු සලකපු විදිහේ පොඩි වෙනසක් තියෙන පොඩි නෙමෙයි දැවැන්ත වෙනසක් තියෙනවා. තොර ඔවුන් අතර දැවැන්ත විරසකයක් නිර්මාණය වෙමින් ගියා. කොහොම හරි 1947 ඉන්දියාවෙන් පාකිස්තානයේ වින්වීමත් එක්කම තමයි මේ ගැටුම් ටික ඇති වෙන්නේ. ජවහල්ලා නේරු ඉන්දියාවේ අගමැතිවරයා එතුමාගේ උපන් ප්‍රදේශය මේ කියන කාශ්මීර ප්‍රදේශය. තොර දැවැන්ත විදිහට කාශ්මීරේ වැදගත් වෙනවා. මේ ගැටුම් මේ විදිහට යනකොට ඉන්දියාවයි පාකිස්තානය අතර කාශ්මීරය සම්බන්ධව ගැටුම යනකොට එසත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වෙලා යම්මාකාරයකට ප්‍රශ්න ඉදාකරණය කරමු. එතකොට ඔය කියන කාශ්මීර ප්‍රදේශයෙන් තුනෙන් එකක වැනි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම පාකිස්තාන්ට යනවා. තුනෙන් දෙකක් වැනි ප්‍රදේශයක් ඉන්දියාවට එනවා. වර්තමානයේ වෙනකොට සාමාන්‍ය මිලියන 12.6ක වගේ ජනගහනයක් ඉන්නවා. හැබැයි ලංකාව වගේ තුන් ගුණයක් මේ කියන කාශ්මීර ප්‍රදේශය විශාලයි. තාම හුදකලා බවින් ගෙවෙන්නේ. ඔවුන්ට පුවත්පත් අයිති නැහැ. තොරතුරු දැනගැනීමේ හැකියාව නැහැ. දුරකථන භාවිතා කිරීම සිදු කරන්න බෑ මේ ප්‍රදේශයේ. ඒ මිනිස්සු පුදුමාකාර දුකක් විඳින්නේ. සංචාරක ව්‍යාපාරයට සංචාර ලෝකයට කියාපුම තැනක් තමයි කාශ්මීරය. ඒ වගේම සශ්‍රීක භාවයේ සංකේතය. සින්දු නදී ආරම්භයෙන් මං කිව්වා වගේ මේ ප්‍රදේශය. උදට සින්දු නදී ගලා බහින වර්තමාන පාකිස්තානයේ දැන් මෙතන තවත් අර්බුදයක් තමයි මේ ප්‍රදේශ මේ කියන කාශ්මීර ප්‍රදේශය ඉන්දියාවට අයිති වෙලා තියෙනකොට ඒ ගංගා ආරම්භන ප්‍රදේශවල ජලාස බඳිනවා ජල විදුලි උත්පාදනය කරනවා කෘෂිකාර්මික කටයුතු වලට ජලය ගැනීමත් එක්ක ඉන්දියාව පාකිස්තානට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තමන්ට අවශ්‍ය ජලය ලැබෙන්නේ නැහැ. මේ කියන විරසකයක් නිර්මාණය වෙමින් යනවා. කොහොම හරි මෙන්න මේ කියන ඉන්දු පාකිස්තාන ගැටුම කාශ්මීරයේ මුල් කරගෙන මේ විදිහට සිදු වෙනකොට ඒකේ යම් නිමාවක් දක්නට ලැබෙනවා. ජවහර්ලාල් නේරු අගමැතිවරයාගෙන් පස්සේ ඉන්දියා බලයට පත් වෙන අගමැතිවරයා බහදුර ශාස්ත්‍ර පිළිබඳව දැවැන්ත විශ්වාසයක් ඉන්දියා ප්‍රජාව තුළ තිබුණේ නැහැ. විශේෂයෙන්ම හමුදාවට පවා ඔවුන්ගේ ඒ කියන්නේ තමන්ගේ රට පිළිබඳව තමන්ගේ ශක්තිය පිළිබඳව තිබුණු හැකි ඒ කියන්නේ දැක්ම බොහෝ විට දුර්වල වෙලා තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ තමයි 1965 වෙනි කාලේ නැවතත් මේ කාශ්මීර් ප්‍රදේශය මුල් කරගෙන ඉන්දු පාකිස්තාන් අර්බුදය නිර්මාණය වෙන්නේ. මේ වෙනකොට ලෝකයේ තිබුණන ප්‍රධාන බලකඳවුරු දෙකක් ගොඩනැගිලා ඒ තමයි ඇමරිකාව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී බලකඳවුරත් රුසියාව ප්‍රමුඛ සමාජවාදී බලකඳවුරත් මෙන්න මේ බලකඳවුරු හැම වෙලාවෙම කළේ මේ තුන්වන ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ කඳවුරට ඇඳා ගැනීම පිළිබඳ කාරණා. එතකොට ඊළඟට මේ කාලේ ඇති වුණා මේ වක්‍ර යුද්ධ. ඒ කියන්නේ මේ ප්‍රධාන බලවතුන් දෙදෙනා ඍජුව ගැටුම් වලට යන්නේ නැහැ. යම් යම් රටවල් යම් යම් ත්‍රස්තවාදී කණ්ඩායම් උපයෝගී කර ගනිමින් ගැටුම් වලට යනවා. මේකට කියන්නේ අපි වක්‍ර යුද්ධ කියලා. එතකොට පාකිස්තානයේ කියන රටට බොහෝ සෙයින්ම උදව් කළේ ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර. විශාල අවියාවුද ප්‍රමාණයක් පාකිස්තානයට ලබා දෙනවා. ඒ වගේම ඉන්දියාවට උදව් කරන්නේ රුසියාව. එතන මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන බලකඳවුරු දෙක හැප්පෙන්නේ මේ කියන රටවල් හරි වක්‍ර කණ්ඩායම් උපයෝගී කරගනිමින්. එතකොට 1965 දී ඇතිවන ගැටුම පාකිස්තානයේ විසින්ම තමයි මේ ගැටුම නිර්මාණය කරගන්නේ. බලාපොරොත්තු නොවුණු ආකාරයට පාකිස්තානයේ දැවැන්ත පරාජයකට ලක් වෙනවා විතරක් නෙමෙයි ජාත්‍යන්තර ප්‍රජාව පවා පාකිස්තානයේ සම්බන්ධව ඍණාත්මක ආකල්පයක් තමයි හෙළන්නේ. මේ විදිහට යනකොට ඉන්දු පාකිස්තාන් ගැටුමේ ඉතාම වැදගත් අවස්ථාවක් තමයි 1971 වෙනි කාලේ. මොකද මේ කාලේ වෙනකොට මම කිව්වා දැන් පාකිස්තානයේ කියන රාජ්‍ය නිර්මාණය වෙලා තිබුණේ බටහිර පාකිස්තානය හා නැගෙනහිර පාකිස්තානය විදියට. එන බ්‍රිතාන්‍යෝ හැමදාම සමහර තැන්වලදී මේ යටත්විත සම්බන්ධව අනුගමනය කළේ තමන්ට වාසි වන ආකාරයට. විශේෂයෙන්ම උර්දු භාෂාව මුල් කරගෙන තමයි මේ පාකිස්තාන් ප්‍රදේශයේ අපි වර්තමානයේ හඳුන පාකිස්තාන් ප්‍රදේශයේ වැඩ කටයුතු සිදු වෙන්නේ. උතර
අනිත් පැත්ත අපි කියන්නේ අද වර්තමානයේ කියන්නේ බංග්ලාදේශය කියලා කියන්නේ නැගෙනහිර පාකිස්තානය. එතකොට මේ ප්‍රදේශයේ මිනිසුන්ට බොහෝ සෙයින් අසාධාරණතා සිදු වුණා. දැන් පාකිස්තාන් මහමැතිවරණයේදී පාකිස්තාන් පාර්ලිමේන්තුවට ආසන 300ක් පමණ තියෙනවා. එහිදී දල වශයෙන් ආසන 160කට ආසන සංඛ්‍යාවක් අවාමි ලීගයේ විසින් ජයග්‍රහණය කරනවා ෂේක් මුජිබර් රහමාන්ගේ පක්ෂය. ඒකත් එක්ක ඔවුන් උත්සාහ කරනවා බංග්ලාදේශය ස්වාධීන රටක් බවට පත් කරන්න නැගෙනහිර ප්‍රදේශයේ. එතකොට නැගෙනහිර ප්‍රදේශයේ මේ තත්ත්වයත් එක්ක ගැටුම් නිර්මාණය වෙනවා. ඔවුන් තමන්ගේ ස්වාධීනතාවය ප්‍රකාශයට පත් කරනවා 1972 වෙනි කාලේ. එතකොට පාකිස්තානයේ විසින් දැවැන්ත හමුදා ප්‍රහාරයක් මේ ප්‍රදේශයට එල්ල කරනවා විතරක් නෙමෙයි, විශාල වශයෙන් මිනිස්සුන්ව හිංසනයට ලක් කරනවා, දරුවන් ඝාතනය කිරීමේ ක්‍රියාවලී, ස්ත්‍රීන් දූෂණය කිරීම ආදී විදිහට බොහෝ ගැටලු ගණනාවක් නිර්මාණය වෙන කාලය. එතකොට ඒකට හවුල් වෙනව ඉන්දියාව. එතකොට ඉන්දියාව හැම වෙලාවෙම පෙනී සිටියේ පාකිස්තානට විරුද්ධව. ඒ නිසා මේ බංග්ලාදේශ ව්‍යාපාරයට නැගෙනහිර පාකිස්තානයේ ස්වාධීන වීමේ ක්‍රියාවලියට ඉන්දියාව උදව් කළා. ඔවුන් අවියවුද ලබා දුන්නා, හමුදාව පවා ඇතුළත් කළා. විශාල සරණාගතයෝ ප්‍රමාණය බංග්ලාදේශ ප්‍රදේශයේ ඉඳන් ඉන්දියාවට එන්න පටන් ගත්තා. දැවැන්ත ගැටලු ගණනාවක් නිර්මාණය වෙනවා මේ කාලේ. කෙසේ වෙතත් අවසානයේ බංග්ලාදේශයේ නමින් නැගෙනහිර පාකිස්තානයේ වෙනම රාජ්‍යයක් බවට පත් වෙනවා. ගැටුම මෙතනින් අවසන් වෙන්නේ නැහැ. කොමාරි පාකිස්තානයට බොහෝ සෙයින් බටහිර රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් උදව් කිරීමත් එක්ක ඔවුන් න්‍යෂ්ටික අත්හා බැලීම් වලට ගමන් කරන්න පටන් ගන්නවා. විශාල වශයෙන් පාකිස්තානයේ න්‍යෂ්ටික අත්හා බැලීම් සිදු කරනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඊට වඩා දැවැන්ත විදිහට ඉන්දියාව තමන්ගේ න්‍යෂ්ටික බලය වර්ධනය කරගන්නේ. න්‍යෂ්ටික අත්හා බැලීම් කරන්නේ. ඒ නිසා ආසියාවේ, දකුණු ආසියාවේ ලංකාවට ආසන්නයේ තියෙන මේ පාකිස්තානයත් ඉන්දියාවත් අතර මේ ඇතිවන ගැටුම කලාපයට විවිධ ආකාරයට බලපාන පටන් ගත්තා. ඉතින් 1999 වෙනකොට නැවත මේ කාශ්මීර් ප්‍රදේශයේ මුල් කරගෙන, විශේෂම කාගල්ස් ප්‍රදේශයේ මුල් කරගෙන නැවත ගැටුම් නිර්මාණය වෙනවා. මේවායි ප්‍රතිඵල විදිහට විශාල ප්‍රමාණයක් මිනිස්සු මැරෙනවා. විශාල සොල්දාදු පිරිසක් මැරෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වාගේ කාශ්මීර් ප්‍රදේශයේ මිනිස්සුන්ගේ විශාල ප්‍රමාණයකට රැකියා නැහැ. රැකියා විරහිත භාවයේ තියෙනවා. ඒ වගේම මේ මිනිස්සු බොහෝ සෙයින් දුක් විඳිනවා. මේ මිනිස්සුන්ගේ ඉද කඩන් වල වගා කරගන්න විදියක් නැහැ. බෞද්ධ ප්‍රජාවක් ඉන්න විශේෂම ලදාක් ප්‍රදේශයේ මුල් කරගෙන උතර ඔවුන්ට ඔවුන්ගේ අනන්‍යතා, ඔවුන්ට රැකවරණේ නැතිකම, මේ වගේ විවිධ ප්‍රශ්න ගණනාවක් මේ ප්‍රදේශයේ තියෙනවා. මේ ප්‍රදේශයේ සම්බන්ධව ඉන්දියාව දැඩි ලෙස ඔවුන්ව පාලනය කරමින් යන්නේ. හමුදාව යොදලා ඔවුන්ව පාලනය කර ආරක්ෂාකාරී කරගන්න. මොකද මේක ඇවිල්ලා ගැටුමේ ප්‍රධාන කේන්ද්‍රීය සාධකේනේ. එසා එතන එහෙම ප්‍රශ්නයක් නිර්මාණලා තිබ්බ. මේ මිනිසුන්ට නිදහස, මේ මනුෂ්‍ය ප්‍රජාව මුස්ලිම් ආගිකන ඉස්ලාම් ආගම අදහන මිනිස්සු වේවා, හින්දු ආගම අදහන මිනිස්සු වේවා, බෞද්ධ අදහන මිනිස්සු වේවා, මේ හැමෝම මිනිස්සු. පොවුන නිදහසේ ආගම අදහ ගන්න විදියක් නැහැ. අමරනාත් දේවාලයේ පිහිටා තියෙන්නේ මේ ප්‍රදේශයේ මුල් කරගෙන. ඒතර ජූලි අගෝස්තු වැනි කාලවල හින්දු ප්‍රජාව විශාල වශයෙන් මේ වන්දනාමාන කටයුතු සඳහා යනවා. ශ්‍රීනගර්වලට කිලෝමීටර් ගණනාවක් එපිටින් තියෙන මේ අමරනාත් දේවාලය වැදීමට විශාල වශයෙන් හින්දු ජනයා ගමන් කිරීමත් එක්ක බොහෝ ගැටලු නිර්මාණය වෙමින් පැවතී. අතර මෙවැනි ස්වභාවයක් එක්ක 1999 වන විට නැවත කාශ්මීරයේ මුල් කරගෙන ඇතිවන ගැටුම් ඉන්දියාවට, පාකිස්තානට, මේ ප්‍රජාවට විවිධාකාරයට බලපෑම් කරනවා. එතකොට මේ රටවල් දෙක උපරිම උත්සාහ කරන් තමන්ගේ බලය තහවුරු කරගන්න. කෙසේ වෙතත් 2016 වෙනකොටත් ඉන්දු පාකිස්තාන් අර්බුදය තව තවත් උග්‍ර වෙමින් ගමන් කළා. ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷයේ ಬಲයට පත්වන විට ඔවුන් පැහැදිලිව කියපු දේ තමයි මේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බලතල වැඩි කරනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය පදනම් කරගෙන දැඩි ලෙස පාලනය කරන මේ ප්‍රදේශවලට ස්වාධීනතාවය මුක්ති විඳීමට ඉඩ දෙනවා කියන කාරණාව තමයි ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළේ. යම් ලිහිල් ස්වභාවයක් ගත්තා. කෙසේ වෙතත් අදටත් තවමත් මෙන්න මේ කාශ්මීර් ප්‍රදේශයේ සම්බන්ධව ඉන්දු පාකිස්තාන් අර්බුදය නිරාකරණය වීමක් වෙලා නැහැ. යාබද රට, අපේ කලාපීය රට, කලාපීය බලවතා ඉන්දියාව. එතකොට බලන්න භූදේශපාලනයේ තියෙන වැදගත්කම. එතකොට මේ ප්‍රදේශයේ ඉතාම වැදගත් වන ප්‍රදේශය. ආර්ථික වශයෙන් වැදගත් වෙනවා, යුදමේ වශයෙන් වැදගත් වෙනවා. නමුත් මේ සියලු කරුණු කාරණා හරහා මිනිස් ප්‍රජාව විඳින ඛේදවාචකය. එතකොට මේ මිනිසුන්ගේ නිදහස, මේ මිනිසුන්ගේ අරමං ඉස්සලා කිව්වාගේ අයිතිවාසිකම් නැහැ. අද වෙනකොට තොරතුරු දැනගන්න විදියක් නැහැ ඔවුන්ට. රැකියාවකට යන්න විදියක් නැහැ. ඔවුන් ඊඩ කඩා වෙන වෙන අය විසින් අත්පත් කර ගැනීමුත් පවා සිදු වෙනවා. එතකොට යුද බියේ ජීවත් වෙන මිනිස්සු. එතකොට
එකම ප්‍රදේශයක් අතර අදටත් ඒ ජනතාවේ ප්‍රජාව කියන්නේ අපිට නිදහසේ ඉන්න දෙන්න. අපිට ස්වාධීනව ඉන්න දෙන්න. නමුත් ඔවුන් එහෙම බෙදුම්වාදයට කැමති මිනිස්සු නෙමෙයි. ඒ නිසා බ්‍රිතාන්‍යෝ මේ ඉන්දියාව පාලනය කරනකොට අනුගමනය කරපු ක්‍රියාපිළිවෙතේ අහිතකර ප්‍රතිඵල තමයි මේ වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට කලාපීය බලවතා අතර පවා ගැටුම් ඇති වෙන්න හේතුව මෙවැනි ස්වභාවයක්. ඒ නිසා ලංකාව විදිහට මේ කරුණු කාරණා ඍජුව වක්‍රව ලංකාවේ දේශපාලනයට ලංකාවේ ජන ජීවිතයට බලපානවා. කලාපීය බලවතාට ඇතිවන ගැටලු ඔහු කටයුතු කරන විදිය ඔහුගේ යුද ශක්තිය බලපාන. ඒ වගේම දකුණු ආසියාව තුල බලය පිහිටුවීම සඳහා ලෝකයේ මහ බලවතුන් කටයුතු කරන විදිය ඔවුන් ගන්නා තීරණ ක්‍රියාමාර්ග මේ සියලු කාරණා බලපාන. මම අද දවසේ විග්‍රහ කළේ ඇත්තටම මේ දකුණු ආසියාතික ප්‍රදේශයේ නිරන්තරයෙන් අපිට ඇහෙන ඉන්දු පාකිස්තාන් අර්බුදයේ ඇත්ත తත්වය. එහෙම නැත්නම් ඒ කාශ්මීරය කියන ප්‍රදේශයේ ගොඩනැගිච්ච විදිය, කාශ්මීරය සම්බන්ධව ඉන්දියාවත් පාකිස්තානයත් අතර තියෙන බෙදා ගැනීමේ අරගලය පිළිබඳව හා බ්‍රිතාන්‍ය විසින් නිර්මාණය කරපු තත්ත්වයන් පිළිබඳව තමයි කිව්වේ. ඒ වගේම පාකිස්තානයෙන් නැගෙන පාකිස්තානය වෙංගලා බංග්ලාදේශය කියන රට ඇතිවෙච්ච විදිය, ඉස්සරහා දවසකදී බංග්ලාදේශයේ මේ නිදහස් ක්‍රියාවලිය පිළිබඳව වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අලුත් වැඩසටහනකින් අපි හමුවෙමු. ඉතින් අපේ වැඩසටහන් නරඹන ඔබට ගොඩක් ස්තුතියි. ඉතින් මේවා ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම ඔබ තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම එහෙනම් සුබ දවසක්.